ஐபோன் கீழே பிளிகன்னா விஸ்டம் ப்ளஸ் எல்கே யூடியூப் சேனல் எகிட அது பெப்ரவரி 14 வெனிதா ஆதரவந்தயன்கே தினே கெனெக் விந்தின கெனெக் பனின தனக சமரன தனக தானம்புனு மே வேலண்டைன் தின தருண மகளு கொய்கவரு நொதன்ன தவசக் நன்னெவி மே வெத்தி லங்காவெத் வேலண்டைன் சமரும் கொடக் ஜனப்பிரியை ඉතින් ආදරේ සමරන මේ දවසේ ආදරේ කරන නොකරන ඔබ සම ආදරවන්තයන්ගේ දින ගැන නොදත් අපූරු කරුණු 11ක් මෙන්න अंक वेलंटाइन दवसे आरंभ आदर समरण वेलंटाइन दवसे आरंभ कथा कीपयाक्म जनप्रवाद हमुनातरी जनप्रिय कथावतम मे अतीत रोमानु अधिराज्य वेच्च देवन क्लोडियस रजतुमागे काले सोल्दादुवंट विवाह वेन्न तहनम कियल आज्ञावक् पल करला तियेनवा मे नीतिय पनवन्न हेतुव वेला तियेन्ने විවාහක සොල්දාදු වන්ට වඩා අවිවාහක සොල්දාදුවන් වඩා චව සම්පන්නයි කියලා අධිරාජ්‍ය විශ්වාස කරපු එක. මේ නිසා රෝම සොල්දාදුවන් බොහෝ දෙනෙක්ට තමන්ගේ ආදරය සදහටම සිහිනයක් වෙලා තියෙනවා. එහෙම වුණත් ආදරවන්තයන් කෙරෙහි දයාවක් දක්වපු වැලන්ටයින් පූජකවරයා ආදරයෙන් බැඳිලා හිටපු සොල්දාදුවන් ඔවුන්ගේ පෙම්වතියන් එක්ක රහසින්ම විවාහ කරලා දෙන්න කටයුතු කරලා තියෙනවා. නීතියට පිටින් ගිහින් කරපු මේ ක්‍රියාව නිසා ක්ලෝඩියස් අධිරාජ්‍ය වැලන්ටයින් පූජකතුමාට මරණ දඬුවම් නියම කරලා තියෙනවා. එතුමාව මරණයට පත් කරපු පෙබරවාරි 14 තමයි අපි ආදරවන්තයන්ගේ දවස විදියට සලකන්නේ. ඒ වගේම ජනප්‍රවාදවල ඒ කාලයේම එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව 300 සියවසේ ඉතාලියේ ටර්නිවල ජීවත් වුණු තවත් වැලන්ටයින් පූජකවරයෙක් ගැනත් සඳහන් වෙනවා. මේ දෙදෙනාම එකම කාලයක ජීවත් වෙලා දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයාගෙන් මරණ දඬුවම ලැබපු දෙන්නේ. සමහරෙක්ගේ මතයක් වෙන්නේ මේ දෙදෙනාම එක්කෙනෙක් කියලා. කොහොම නමුත් වැලන්ටයින් පූජකවරයාගේ ලෙස සැලකෙන හිස් කබල අදටත් ඉතාලියේ රෝම නුවර පල්ලියක දැක ගන්න පුළුවන්. අංක 2 වැලන්ටයින් ආමන්ත්‍රණයේ ආරම්භය वेलंटाइन शुभपेतुमक पेंवताहो पेंवतिय तमाव हंदुन्वा देन फ्रॉम योर वेलंटाइन आमंत्रणे आरंभयत शांत वेलंटाइन पूजकतुमाम तमाय मेतुमा तमन्व मरण दंडुवमट कैप करला सिरगतव इन्न काले एहि आरक्षावट हिटपु सोल्दादुवागे दियनियत् एक्क प्रेमयेन बेंदिला तियेनवा अंध तरुणियक् वू अयट प्रातिहार्यक् मगिन पेनीम लबा देन्नत एतुमा कटयुतु कला किला जनप्रवादवल संदहन वेनवा කොමාරි තමන්ව මරා දාන්න කලින් දවසේ වැලන්ටයින් පූජකතුමා ෆ්‍රොම් යා වැලන්ටයින් නමින් අත්සන් කරපු ලියුමක් ඇයට යවලා තියෙනවා. මේ අනුව තමයි වැලන්ටයින් සුභපැතුම් වලදී පෙම්වතුන් වැලන්ටයින් නමින් තමන්ව හඳුන්වා දෙන්න පටන් ගන්න තියෙන්නේ. අංක 3 ආදරයේ සංකේතය රෝස. වැලන්ටයින් දවසේ වඩාත්ම හුවමාරු වෙන ආදරයේ සංකේතය විදිහට රෝස මල් හඳුන්වන්න පුළුවන්. මේ විදිහට ආදරය සමරන්න රෝසමල් තෑගිදීම පටන් අරන් තියෙන්නේ වික්ටෝරියා නුවරදී. මේ රෝසමල් තෑගිදීමට හේතුව තමයි ආදරයේ දෙවඟන විදිහට සලකන වීනස් දෙවඟනගේ ප්‍රියතම මල රෝසමල වීම. කොච්චර රෝසමල් තෑගි දුන්නත් ඒකත් එක්ක දෙන වැලන්ටයින් සුභපැතුමට නම් තමන්ගේ අත්සන යොදන එක වික්ටෝරියානු කාලෙදී සැලකුවේ අසුභ දෙයක් විදිහට. ඒ तमंगेम नम अत्सन करपू वेलंटाइन पूजक वरयाट तमंगे आदरे तनिकर लदाल मियायन्न सिदून निसाम विन्नाती अंक 4 विशालतम चोकलेट हदवत चोकलेट कियन्ने आदरवंते अनदर इताम जनप्रियता एकक वेलंटाइन दवसे वैडिपुरम हुवमारु वेन चोकलेट पेट्टी वेलंटाइन वेनुवेन्म मुलिन्म निष्पादने करला दियन्ने 1860 दशके सुप्रसिद्ध कैडबरी समागमे निर्मातृवरयागे पुतेक वेच्च रिचर्ड कैडबरी विसिन
ඉතින් චොක්ලට් පෙට්ටි ජනප්‍රිය වුණු ඒ මුල් කාලෙදිම වැලන්ටයින් දිනය වෙනුවෙන් හාට් එකක හැඩයෙන් යුත් චොක්ලට් පෙට්ටියකුත් ඔවුන් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ විදිය මුල්ම චොක්ලට් පෙට්ටිය අලෙවි කරලා තියෙන්නේ 1868 අවුරුද්දේදී. අද වෙද්දී ඇමරිකානු ජාතික රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය හැම අවුරුද්දකම ආදරවන්තයන්ගේ දිනයේදී හදවත් ආකාරයෙන් නිර්මාණය කරන ලද චොක්ලට් පෙට්ටි මිලියන 36ක් පමණ අලෙවි කරනවා. ලෝක ජිනස් වාර්තාවන්ට අනුව මෙතෙක් නිර්මාණය වුණු විශාලතම චොක්ලට් හදවත් නිෂ්පාදනයේ බර මෙට්‍රික් ටොන් 7ක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ස්පාඤ්ඤයේ ප්‍රධාන චොක්ලට් නිෂ්පාදන ආයතනයක් වන චොගෝවික් ආයතනය. මෙහි නිර්මාණ සැලසුම්කරු ලුවිස් මොරේරා. මේ සඳහා අනුග්‍රහය දැක්වූ match.com ආයතනය ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවරදී 2004 පෙබරවාරි 13 වෙනිදා ඒක ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කරලා තියෙනවා. අංක 5 මුල්ම වැලන්ටයින් කවිය. වැලන්ටයින් දවස ගැන කියවෙන පැරණිම ලියවිල්ල විදියට සලකන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයේ පියා ලෙස සලකන ජෙෆ්රි ජෝසර් විසින් 1382 දී ලියන ලද කවි පන්තියක්. පාර්ලිමන්ට් ඔෆ් ෆවුල්ස් නම් ඒ කවි පන්තිය ඔහු විසින් රචනා කරලා තියෙන්නේ ඉංග්‍රීසි රජු සහ බොහිමියාවේ ඈන් කුමරියගේ පළමු විවාහ ගිවිස ගැනීමේ සංවත්සරය සේවත් කිරීමක් විදියට. අංක 6 පළමු වැලන්ටයින් සුබපැතුම. අද වෙති ආදරවන්තයන්ගේ දිනය සමරන්න සුබපැතුම් කාඩ්පත් බිලියනයක් පමණ එක් වසරකදී හුවමාරු වෙනවා. මේ සුබපැතුම්පත් හුවමාරුව දෙවෙනි වෙන්නේ සුබපැතුම්පත් බිලියන 2.6ක් හුවමාරු වෙන නත්තලට විතරයි. අදටත් ඉතිරි වෙලා තියෙන පැරණිතම වැලන්ටයින් සුබපැතුම වෙන්නේ 1415 දී ඔර්ලියෝනි ආදිපාදවරයා වුණු චාල්ස් විසින් තමන්ගේ බිරිඳ දැලියපු කවි එකතුවක්. චාල්ස් ආදිපාදවරයා ලන්ඩන්හි සිරමැදිරියක හිඳමින් තමයි ප්‍රංශ භාෂාවෙන් ඒ කවි පෙළ රචනා කරලා තියෙන්නේ. ඉතින් මේ කවි පෙළ අදටත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ආරක්ෂිතව තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු අදටත් සුරැකිව තියෙන මුල්ම වැලන්ටයින් හසුන 1477 දී මාජරි බෲස් නම් කාන්තාවක් ඇගේ පෙම්වතාට ලියන ලද ආදර හසුනක්. වැලන්ටයින් දවසේ තෑගි ගැන කිව්වොත් වැලන්ටයින් දවස වෙනුවෙන් මිලදී ගන්න ත්‍යාග අතරින් 85%ක්ම වෙච්ච ප්‍රමාණයක් මිලදී ගන්නේ කාන්තා පාර්ශවය. නමුත් වැලන්ටයින් දිනය වෙනුවෙන් රෝස මල් මිලදී ගන්නා පුද්ගලයන් අතරින් නම් 73%ක් පිරිමි පිරිස වන අතර 23%ක් පිරිස තමයි කාන්තාවන් වෙන්නේ. අංක 7 වැලන්ටයින් තානම්. ලෝකයේ බොහෝ දෙනෙක් ආදරයෙන් සමරන මේ ආදරවන්තයන්ගේ දිනයට ආදරය නොදක්වන පිරිසකුත් ඉන්නවා. සමහර රටවල් විවිධ ආගමික විශ්වාසයන් මත සහ බටහිරකරණයට එරෙහිවීමක් විදියට වැලන්ටයින් දිනය තහනම් කරලා තියෙනවා. රටේ මුළු ජනගහනයෙන් 3/2ක් ඉස්ලාම ආගමිකයන් ජීවත් වන මැලේසියාවේ 2005 සිට පට්වා නීතියෙන් වැලන්ටයින් දින සැමරුම් තහනම් කරලා තියෙනවා. පකිස්තානයේ තුලත් වැලන්ටයින් දින සැමරුම් නිින්දිත ලෙස සලකලා ප්‍රතික්ෂේප කරනවා. 2018 පෙබරවාරි 7 වෙනිදා ඉස්ලාමාබාද් මහ අධිකරණය වැලන්ටයින් දිනය බටහිර අනුකරණයක් හා ඉස්ලාම් දහමට එරෙහිව යාමක් විදියට සලකලා තහනම් කරලා තියෙනවා. සෞදි අරාබිය තුල වැලන්ටයින් දිනය සමරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. ඔබට සෞදි අරාබිය තුලදී වෙනත් ඕනෑම දිනක ලව් තීම්ඩ් gift එකක් මිලදී ගන්න පුළුවන් ගුණත් පෙබරවාරි 14 වෙනිදා එවැනි තෑගි මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඒ දවසේ රතු පහ ඇඳුමක් මිලදී ගැනීම පවා දඬුවම් ලැබිය හැකි වරදක්. ඉන්දියාවේ සමහර ජන කොටස් අතර ආදරවන්තයන්ගේ දිනය සැමරීම තහනම් වෙනවා. ඔවුන් සලකන්නේ වැලන්ටයින් දිනය ඔවුන්ගේ සංස්කෘතියට කරන අවමානයක් විදියට. ඉරානයේ 2011 දී වැලන්ටයින් දිනය සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වන ඉන්දුනීසියාවේ
ආකේ ප්‍රාන්තයේ පමණක් වැලන්ටයින් දින සැමරුම් තහනම් කරලා තියෙනවා. නමුත් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර නම් වැලන්ටයින් සැමරුම් බොහොම ජනප්‍රියයි. 2011 දී රුසියාවේ බෙල්ගරෝඩ් පළාතේ ආණ්ඩුකාරවරයා එහි වැලන්ටයින් සැමරුම් තහනම් කරලා තියෙනවා. අංකාට සුරතලුන්ට වැලන්ටයින්. බොහෝ දෙනෙක්ට සුරතල් සතෙක් කියන්නේ තවත් එක් සත්වෙක් නෙවෙයි පවුලේ සමාජිකයෙක්. ලෝකයේ සුරතල් සතුන් නැති කරන පුද්ගලයන්කින් 100%ක් ඔවුන්ගේ සුරතලුන්ට වැලන්ටයින් තෑගි ලබා දෙනවා. 2015 වසරේදී ඇමරිකාවේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 703ක් සුරතලුන්ට වැලන්ටයින් තෑගි ලබා දීම සඳහා වැය කරලා තියෙනවා. අංක 9 හැම මාසෙම වැලන්ටයින්. මේ විශේෂ සමරුම වෙන්නේ දකුණු කොරියාවේ. දකුණු කොරියාවේ හැම මාසෙකම 14 වෙනිදාට ආදරවන්තයන් වෙනුවෙන් වෙන්නුණු කුමන හෝ ආකාරයක ආදරණීය දිනයක් යෙදිලා තියෙනවා. ජනවාරි 14 වෙනිදා ඉඳලා දෙසැම්බර් 14 වෙනකන් පිළිවෙලින් ගත්තොත් ඒ දින තමයි කැන්ඩල් ඩේ, වැලන්ටයින්ස් ඩේ, වයිට් ඩේ, බ්ලැක් ඩේ, රෝස් ඩේ, කිස් ඩේ, සිල්වර් ඩේ, ග්‍රීන් ඩේ, මියුසික් ඩේ, වයින් ඩේ, මූවි ඩේ සහ හග් ඩේ. අංක 10 වැලන්ටයින් විවාහ අසාර්ථකද. 2018 දී මෙල්බන් විශ්වවිද්‍යාලය මගින් සිදු කරපු අධ්‍යයනයකට අනුව පෙබරවාරි 14 වෙනිදා විවාහ වන යුවලක් තමන්ගේ තෙවන විවාහ සංවත්සරයේ සමරීම දක්වාවත් එකට සිටීම වසරේ වෙනත් දිනයක විවාහ වන යුවලකට සාපේක්ෂව 45%කින් අඩු බව හෙළි වෙලා තියෙනවා. මේ සමීක්ෂණය සඳහා ඔවුන් විවාහක යුවලවල් මිලියන 1.1කට වඩා වැඩි පිරිසකගේ තොරතුරු යොදාගෙන තියෙනවා. මෙයින් වසරකට වඩා අඩු කාලයකදී විවාහ ජීවිතය අවසන් කිරීමටත් වැඩි නැඹුරුතාවයක් ඇති බව හෙළි වෙලා තියෙනවා. මේට හේතුව විදියට දක්වන්නේ මේ වගේ දිනයක විවාහ වන යුවලවල් බහුතරයක් අතර අන්‍යෝන්‍ය අවබෝධය සාපේක්ෂව අඩු බව තමයි. නමුත් මේක සාපේක්ෂ කාරණාවක් මිසක් පෙබරවාරි 14 විවාහ වුණු හැමෝටම බලපාන අනිවාර්ය කාරණාවක් නම් නෙවෙයි. මේ දේවල් කොහොම වෙතත් හැම අවුරුද්දකම වැලන්ටයින් දවසේ විවාහ යෝජනා 222,000ක් පමණ සිදු වෙනවා. ඉතින් ඔබත් පෙබරවාරි 14 විවාහ වෙනවා නම් ඔබේ විවාහ සංවත්සර දිනය කවදාවත්ම ඔබට අමතක වෙන්නේ නම් නැති වෙයි. අංක 11 තනිකඩයන්ගේ සෑඩ් දවස. ගොඩක් තනිකඩය නොදන්න කාරණාවක් තමයි වැලන්ටයින් දවසම සෑඩ් දවස විදියට ඔවුන්ට සමරන්න පුළුවන් කියන එක. මේ සෑඩ් දවස කියලා සමරන්නේ දුක කියන තේරුමෙන් නම් නෙවෙයි. සිංගල්ස් අවයනස් ඩේ කියන ගැසුරෙන් තමයි සෑඩ් කියන කෙටි නම බිහි වෙන්නේ. ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නැතුව වුණත් සතුටින් ඉන්න පුළුවන් කියලා සමරන්න වගේම තාම ආදරය කරන්න කවුරුත් නැහැ කියලා දුක බෙදා ගන්නත් මේ දවස යොදා ගන්න පුළුවන්. චීනයේ මේ දිනය සිංගල්ස් ඩේ නමින් නොවැම්බර් 11 වෙනිදා උත්සවශ්‍රීයෙන් සමරනවා. ඉතින් අවසානයේදී ආදරයෙන් මතක් කරනවා ඔබ තාමත් Wisdom Plus LK අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. ඒ වගේම notification bell එකත් click කරලා අපේ හැම update එකක් එක්කම දිගටම රැඳිලා ඉන්න. ඉතින් ඔබ මේ වෙද්දිත් ආදරය කරන කෙනෙක් නම් ඔබට සුබ Valentine දවසක්. ඔබ තාමත් තනිකඩයෙක් නම් ඔබට සුබ sad දවසක්.